රටට ඇති පොදු ප්‍රශ්නය ජනපති පහදයි. නිරිත දිග කොටසේ වැසි හා සුළං තත්ත්වයේ වැඩිවීමක්. තවත් වනරක්ෂිත 25ක් ගැසට් කිරීමට සැලසුම්. යුරෝපය තුල කොවිඩ් ව්‍යාප්තිය ඉහළට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීම්. ආයුබෝවන් සුබ උදෑසනක් න්ියුස් ෆස්ට් උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අද 2020 සැප්තැම්බර් මාස 18 වන සිකුරාදා දවසම සූදානම් දවස උණුසුම් කරන ලෝකයේ සහ රටේ තත්ත්වය ඔබව දැනුවත් කරන්නට ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය තුලින් අපි අවධානය මුලින්ම යොමු කරන්නේ දේශීය ප්‍රවෘත්ති වෙත පසුගිය සඳුදා දිනයේ සිට මන්තිරු නීතිය යලි ක්‍රියාත්මක කර කොළඹ මාර්ග කිහිපයක් මුල් කරගෙනමින් කෙසේ වෙතත් ඉනතුරුව පසුගිය බදාදා දින සිට බස් ප්‍රමුඛතා මන්තිරු නීතියෙම රථවාහන පොලිසිය නියෝග කර යතුරුපැදි සහ ඉනතුරුව ත්‍රිරෝද රථත් එම මන්තිරුවෙම ගමන් කළ යුතු බව කෙසේ වෙතත් දිගින් දිගටම යතුරුපැදි සහ ත්‍රිරෝද රථය දුරන් චෝදනා කර ඔවුන් ඒ හේතුවෙන් අපහසුතාවට පත්වනවා එම බස් ප්‍රමුඛතා මන්තිරුවෙම ගමන් කිරීම නිසා වේ පොලිසියම චෝදනාව සලකා බලා මන්තිරු නීතිය පිළිබඳව මොරටුව විශ්වවිද්‍යාලය හා පොලිසිය කළ අධ්‍යයනය පදනම් කරගනිමින් අද සිට ත්‍රිරෝද රථ සහ යතුරුපැදි වෙනුවෙන් එම මන්තිරුවෙම වැඩි ඉඩක් ලබා දීමට රථවාහන පොලිසිය තීරණය කර තිබෙනවා රටට ඇති පොදු ප්‍රශ්නය කිසිවෙකු වැඩ නොකිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා ජනාධිපතිතුමා පැවසුවේ රාජ්‍ය හා පෞද්ගලික දයන්ශේම මන්දගාමී ක්‍රියාකාරීත්වය කනගාටුවට කරුණක් බවයි පාරවල් විශාල ප්‍රමාණයක් හදනවා බ්‍රිජස් විශාල ප්‍රමාණයක් හදනවා ගෙවල් දැන් හදනවා වෝටර් ප්‍රොජෙක්ට්ස් තියෙනවා වැව් හදනවා ප්‍රයිවට් සෙක්ටර් එක උනත් ක්වොලිටි එක නෑ නේ වැඩක් බාර දුන්නම හැමදාම යන අර පාර දැන් මාස කීයක්ද ඒක පොඩ්ඩක්වත් හදන්නේ නෑ ඉතින් එහෙම වුණාම දැන් ඒක ගවර්න්මන්ට් නෙමෙයි කොන්ට්‍රැක්ටර්ස් ලා ඔක්කොම ප්‍රයිවට් සෙක්ටර් එකට දීලා තියෙන්නේ හැබැයි වැඩ කරන්නේ නෑ මේක තමයි මේ අපේ මුළු රටේම තියෙන ප්‍රශ්නේ වැඩ නොකිරීම ප්‍රයිවට් සෙක්ටර් එක වේවා ගවර්න්මන්ට් සෙක්ටර් එක වේවා කරන්නේ නැහැ වැඩ දැන් මේ කොළඹ වුණත් බැලුවම විශාල බිල්ඩින්ග් ටිකක් තියෙනවා වැඩ නම් යන්නේ නැහැ ඉතින් මේවා පුෂ් කරවන්න වෙනවා හැදෙන්න තියෙන බිල්ඩින්ග්ස් ටික හදන්න ඉක්මනට ආකල්ප වෙනසක් සමග සංවර්ධන පෙරළියකට සූදානම් වන ලෙසද ජනාධිපතිතුමා මෙහිදී ඉල්ලීමක් කළා ග්‍රාම සේවා අවසන් මට්ටමින් අඩු ආදායම් ලාභීට නිවාස 14022ක් ඉදි කරමින් පවතින බව සාකච්ඡාවේදී හෙළි වූ අතර ව්‍යාපෘති යටතේ වසර 5ක් අවසානයේ නිවාස 70100ක් ඉදි කිරීමට නියමිතයි නිවාස මිලදී ගැනීමට 10.25ක වාර්ෂික පොලී අනුපාතයකට 30 වසරකින් ගෙවි අවසන් වන පරිදි රාජ්‍ය බැංකු මගින් ණය දීමේ ක්‍රමයක් සැකසීමටද සාකච්ඡාවේදී තීරණය කෙරුණා රට පුරා පවුල් 5,26,000කට අධික සංඛ්‍යාවකට වැසිකිලි නැති බව පෙන්වා දුන් සාකච්ඡාවට එක් වූ ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතා සනීපාරක්ෂක පහසුකම් සම්පාදනය කඩිනම් කරන්නයිද මෙම සාකච්ඡාවේදී පැවසුවා රටේ ආර්ථිකය හා කර්මාන්ත දියුණුවීමට නම් ප්‍රධාන සාධක දෙකක් වෙනස් වේ යුතු බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. අපි හම්බ කරගෙන අපි ජීවත් වෙන්න සුදුසු වාතාවරණය හැදීමේ වගකීම තිබෙන්නේ අපි කලින් කලට බලයට පත් කරන පාලන තන්ත්‍රවලට. මේ පාලන තන්ත්‍රයන්ට බැරි නම් රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත තත්ත්වයකට ගෙනෙන්න මේ පාලන තන්ත්‍රයන්ට බැරි නම් මුල්‍ය ශේත්‍රයේ හිතකර වාතාවරණයක් ගොඩනගන්න ඒ පාලන තන්ත්‍රයන්ට බැරි නම් සමාජයේ ආර්ථික ජීවිතය ඉදිරියට ගෙන යාමට බාධාකාරීව බලපාන සාධක ඉවත් කරලා ඊට පහසු වාතාවරණයක් හදන්න එවැනි වාතාවරණයක් යටතේ අපි හම්බ කරගෙන අපි කරනවා කියන එක ලේසි පහසු කාර්යයක් බවට පත් වෙන්නේ නැහැ මම හිතනවා මේ අපේ රටේ ආර්ථික සහ කර්මාන්ත දියුණු වෙන්න නම් ප්‍රධාන සාධක දෙකක් වෙනස් වෙන්න වෙනවා එකක් අපේ රටේ බැංකු දෙක අපේ රටේ බලශක්තිය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ සිටුවර ජයපල ව්‍යාපාර සහයෝගිතා සංවිධානයේ ඊයේ පැවති උත්සවයකට එක් වෙමින් නව රක්ෂිත 25ක් නම් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා
वन संरक्षण जेनरल डब्ल्यू एसी वेरगुड महता संधान कले अनुराधपुर मोनरागल गल्ला कुरुणेगल दिस्त्रिक्क वल एम रक्षित नम करन बवाई एवाटयात भूमि प्रमाण अक्कर 73 दहसकट अधिक बवद ओहु प्रकाश कला नव रक्षित गेसन मगिन प्रकाशित पत् किरीम इदिरि देसतिय एतुलत सिदु केरणु एति डब्ल्यू एसी वेरगुड महता पेवसुवे दिवैने वन आवरणय इहल देमीमे अरमुण एतिव मेम रक्षित प्रकाशित पत् करन बवाई මානසික රෝගීන් රෝහල් වෙත ප්‍රවාහනය සඳහාද සුවසරිය ගිලන් රථ සේවය යෙදවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය අධිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා සඳහන් කළේ පළමු අධිර කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බවයි. ඒ අනුව සුවසරිය ගිලන් රථ සේවය නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් පුහුණුවක් ලබා දීමටද නියමිත බව ඔහු ප්‍රකාශ කළා. ප්‍රවාහනයේ පවතින ගැටලු හේතුවෙන් මානසික රෝගීන් රෝහල් වෙත ප්‍රවාහනයේ ප්‍රමාද වන අතර මේ හේතුවෙන් ඔවුන්ට පවතින රෝගී තත්ත්වයන් උත්සන්න වන බවද අමාත්‍යාංශය පෙන්වා දෙනවා. 19-20 සෝසරිය ගිලන් රථ සේවයෙන් මානසික රෝගීන් ප්‍රවාහනය ලබන මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යාංශය පැවසුවා. කැකිරාව මලව වැවුරක්ෂිතේ අනවසර ඉදිකිරීම හේතුවෙන් දැඩි අවධානමක් මතු ඇතැයි ප්‍රදේශවාසීන් පවසනවා. ලෙව වැව පිහිටා තිබෙන්නේ කැකිරාව නගරයේ ආසන්නයේ වැව් රක්ෂිතයේ අයිතිය ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කැකිරාව කාර්යාලය සතුවනවා. මලව වැව සහ එහි වැව් රක්ෂිතය එකිනෙකින් වෙන්වන්නේ යාපනයේ මහනුවර ඒ නවය මාර්ගයෙන්. අප වර්තකරු පැවසුවේ වැව් රක්ෂිතෙහි අනවසරයෙන් කඩකාමර නවයක් ඉදිකර ඇති අතර අධිකරණයේ නඩුවක්ද පවරා තිබූ බවයි. ඊයේ එම ප්‍රදේශයේ පිරිසක් පැමිණ රක්ෂිතයේ තවත් කොටසක් බෙදා වෙන් කර ගැනීමට උත්සාහ දරා තිබුණා. අප වාර්තාකරු පැවසුවේ ඊට විරෝධය පළ කරමින් කැකිරාව ගොවි සමිති නිලධාරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය සභාව දැනුවත් කර ඇති බවයි. අනවසර අල්ලා ගැනීම කීපයක් පිළිබඳව යම් සිද්ධියක් ඇති වුණා. ඇත්තටම මේ වන විට මලව රක්ෂිතයේ අනවසර අල්ලා ගැනීම කීපයක් සිද්ධ වෙලා තියෙනවා. ගෝජන් සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මැදිහත්ව මේ වන විට ඔවුන්ව ඉවත් කිරීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා. අප වාර්තාකරු පැවසුවේ කැකිරාව ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු කණ්ඩායමක් පැමිණ එම ස්ථානයේ නිරීක්ෂණය කළ බවයි. අවධානය යොමු කරන්නේ දවසේ කාලගුණ සටහන වෙත. අද සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසිකා සුලන් තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ ලබන 21 වෙනිදා දක්වා එම තත්ත්වය පැවතිය හැකි බවයි. මෙම කාලය තුළ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ වැසි ඇති විය හැකි බවද ඔහු ප්‍රකාශ කළා. අනෝ බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම වගේ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්යන් නිර්මාණය වෙනවා. මේ පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර 100 ඉක්මන වර්ෂාපතනයන් තිබීමේ හැකියාවකුත් තියෙනවා. අතුල කරුණානායක මහතා සඳහන් කළේ මුහුදු ප්‍රදේශවලද සුළං වේගය වැඩි විය හැකි බවයි. සුළං තත්ත්වයේ වේගය ගත්තොත් පුත්තලම ඉඳන් මන්නාරම හරහා කංකරන්තොරේ දක්වා ඊට අමතරව හම්බන්තොට සිට පොතුවිල් දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන මොහොත් තීරවල සුළඟේ වේගය 60 කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයක් තියෙන්න පුළුවන්. මේ අතර හෙට සිට ලබන 22 වෙනිදා දක්වා මධ්‍යම ඊසාන දිග හා නැගෙනහිර බෙංගාල බොක්ක ප්‍රදේශයට යාත්‍රා නොකරන ලෙස කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ දැනටමත් එම ප්‍රදේශවලට ගොස් ඇත්නම් ආරක්ෂිත ප්‍රදේශයක් වෙත ගමන් කරන ලෙසයි. ජනතාවගේ ගැටලු සවා ගේන් කෙට පිය නගන ගම්මැද ගේන් කෙට ක්‍රියාන්විතයේ අද 21 වන දිනටත් ක්‍රියාත්මකයි. මෙවර පස්වෙනි වරටත් ගම්මැද ගේන් කෙට ක්‍රියාන්විතයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය විද්‍යාර්ථීන් සමග එක්වයි. ගම්මැද්ද කණ්ඩායම් අද මඩකලපුව මහනුවර හා මොනරාගල යන දිස්ත්‍රික්කවල සංචාරය කිරීමට සැලසුම් කර තිබෙනවා. ගම්මැද්ද ගෙයින් ගෙට වැඩසටහන අද දවසේ අපි
නම් මහනුවර දිස්ත්‍රික්කයේ සහ යාපත ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන පොදු ගැටලු පිළිබඳව සොයා බලමින් ගේන්ගෙට යන්නට අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා කණ්ඩායම් දෙකක් විදිහට මහනුවර පිළිමතලාව සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවලටත් අනෙක් කණ්ඩායම මහනුවර 40 සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවලටත් පැමිණ ගේන්ගෙට පැමිණ මේ ප්‍රශ්න මොනවාද කියන කාරණය ජනතාව සමග සාකච්ඡා කරලා හඳුනා ගන්නට චානුක වීරකෝන් මහනුවර දිස්ත්‍රික්කයේ සිට අයිපොන් සුබදැස්සනක් හත දවසේ ගම්මැද ගේන්ගෙට प्रदेश සංචාරය ආරම්භ කරන්නට මෙවිදි සැලසුම් කරමින් පවතිනවා. ඉතින් මෙහි වැඩිදුර විස්තර සමගින් ඔබ හමුවීම බලාපොරොත්තු වෙන සමු ගන්නවා. මම නිවුස් ෆස්ට් වෙනුවෙන් චයිනා උපමාලිකා හේරත් පදකලපුව සිට. ඒ සමගින් නිවුස් ෆස්ට් උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවටපත් වෙනවා. මීළඟට live at 55 ප්‍රවෘත්ති ප්‍රකාශය බලාපොරොත්තු වන්න ඔබට සුබ දවසක්. අයිබෝන්.